පසුගිය මාර්තු 9 වෙනිදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අසත් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු මාස 16 වෙනි දිනයි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව සම්මුති පනත යටතේ ඔහුට එරෙහිව මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා. මේ අතර අසත් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට මුල් වූ පැමිණිල්ල කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේබොඩ මහත්වරුන්ට ලබන වසරේ පෙබරවාරි 21 වෙනිදා අධිකරණයේ පෙනී සිටන ලෙස මහාධිකරණ විනිසුරවරයා නියෝග කළා. ඊට හේතුව වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස වගකීම් විරහිතව ද්වේෂ සහගතව සිදු කර ඇති පැමිණිල්ල නිසා තම සේවාදායකයාට අගතියක් වූ බවට අසත් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු පෙන්වා දීමයි. සිදු වූ අගතිය වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති අනුව වන්දි අය කරගත යුතු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ පෙන්වා දීමෙන් පසුව පැමිණිලිකාර පාර්ශවයට නොතිස්සෙනිකුත් කෙරුණා.